මෙදවස්වල වැඩි කතාබහට ලක් වෙන ටෙස්ට් ලෝක ශූරතාවයේ පළමු වතාවට තමයි පවත්වන්නේ මේ විදිහට ලෝක ශූරතාවයේ නිල වශයෙන් කියන්නේ නැතුව පහුගිය කාලේ ලෝක ශූරතා තරගාවලියක් තිබුණා නම් කවුද දිනන්නේ කියන දේ ගැන අපූර්ව වார்த்தාවක් ක්‍රික්බස් වෙබ් අඩවිය පළ කරලා තිබුණා මේ වார்த்தාවේ 2010 ඉඳන් 2019 වෙනකම් වසර 3න් 3ට කණ්ඩායම් පෙන්නපු දක්ෂතා එක්ක ලෝක ශූරය තෝරලා තිබුණා 2010 ඉඳන් 2003 වෙනකම් තිබුණු තරගයක ලෝක ශූරය බවට පත් වෙන්න ඕන කණ්ඩායම තමයි ඕස්ට්‍රේලියා කණ්ඩායම ඔවුන් ඒ කාලය ඇතුළත ටෙස්ට් තරඟ 39කින් 30ක් දිනලා තිබුණා පරාජය වෙලා තිබුණේ තරඟ 3ක් විතරයි ඔයි කියන කාලේ අපි ඉන්නේ 5 වෙනි තැන අපි තරඟ 35කින් 14ක් දිනලා 14ක් පරාද වෙලා තිබුණා 2003 ඉඳන් 2006 වෙනකම් කාලේ ලෝක ශූරය බවට පත් වෙන්න ඕන කණ්ඩායමත් ඕස්ට්‍රේලියා කණ්ඩායම ඔවුන් තරඟ 39කින් 24ක් දිනලා තිබුණා පරාද වෙලා තිබුණේ තරඟ 7ක් විතරයි මේ කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම තමයි තුන්වෙනි තැනට දක්ෂතා පෙන්නලා තිබුණේ ඒ තරඟ 32කදී තරඟ 17ක් දිනලා ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම එතනින් පරාද වෙන්නේ තරඟ 7ක් විතරයි 2006 ඉඳන් 2009 වෙනකම් කාලේ ශ්‍රී ලංකාව තමයි ශූරයන් බවට පත් වෙන්න ඕන කියලා ක්‍රික්බස් වෙබ් අඩවිය කියන්නේ ශ්‍රී ලංකාව මේ කාලේ ටෙස්ට් තරඟ 19කදී 12ක් ජයග්‍රහණය කරලා තරඟ 5ක් විතරයි පරාජයට පත් වෙන්නේ එවගේ මේ විදිහට අතීතේ ඉඳන් ටෙස්ට් ශූරතා පෙළ ගැසුවොත් ලෝක ශූරතාව දිනපු පළවෙනි ආසියානු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් වෙනවා කියලා තමයි ක්‍රික්බස් වෙබ් අඩවිය කියන්නේ 2009 2012 කාලේ තරඟ 31කින් තරඟ 18ක් ජයගත්ත ඕස්ට්‍රේලියා කණ්ඩායම නැවතත් ලෝක ශූරයන් බවට පත් වෙනවා ඒ කාල සීමාවේ ශ්‍රී ලංකාවට ලැබෙන්නේ 6 වෙනි තැන ඒ තරඟ 26න් 4ක් දෙන්නලා මේ කාලය ඇතුළත ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 9ක් පරාද වෙනවා 2012 2016 කාලේ නැවතත් ලෝක ශූරයන් බවට පත් වෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම ඒ තරඟ 37කින් තරඟ 18ක් මේ කාලයේදී ජයග්‍රහණය කරන්න සමත් වෙලා ඒ කාලෙම නැවතත් ශ්‍රී ලංකාව ඉදිරියට ඇවිත් ලකුණු සටහනේ 4 වෙනි තැනට එන්න සමත් වෙන්නේ තරඟ 30කින් තරඟ 12ක් දිනලා 13ක් පරාද වෙලා 2016 2019 කාලේ නැවතත් ආසියානු කණ්ඩායමක් ලෝක ශූරයන් බවට පත් වෙනවා ඒ ඉන්දියා කණ්ඩායම ඔවුන් ටෙස්ට් තරඟ 36කින් 21ක් දිනලා තරඟ 8ක් විතරයි පරාද වෙන්නේ ওই කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 35කට මුහුණ දීලා තරඟ 12ක් ජය ගන්න සමත් වෙනවා තරඟ 17ක් පරාද වෙනවා මේ දක්ෂතාවයක ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ලකුණු සටහනේ 6 වෙනි තැන ওই තමයි ලෝක කුස්ලාන ටෙස්ට් තරඟාවලිය 2000 ඉඳන් තියාගෙන ආවනම් ශූරයන් තීරණය වෙන විදිය ඉස්සරහ වීඩියෝවකින් අපි බලමු අපි ලෝක එක් දින ලෝක කුස්ලානේ දිනපු දශකයේ ටෙස්ට් කණ්ඩායමක් විදිහට කොහෙද හිටියේ කියන එක මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්